උණුසුම්පුවත් ලදසනින් ගෙනෙන අපගේ රට වටා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. එළබෙන සිංහල සහ Hindu අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අවුරුදු උත්සව ඇතුළු සැණකෙළි සංවිධානය කරන්නේ නම් ඒ සඳහා පොලිසිය සහ සෞඛ්‍ය අංශවල අනුමැතිය අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව පොලිසිය දැනුම් දෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. පසුගිය ඔක්තෝබර් මාස 20 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 3400ක් පමණ රත්තරංගුවට ගෙන තිබෙනවා. මෙයින් මේවන විටත් 3375කට පමණ නඩු පවරා තිබෙනවා. තවත් සති දෙකකින් පමණ උදාවන්නේ සිංහල සහ Hindu අලුත් අවුරුද්ද. මෙවර සිංහල අලුත් අවුරුද්ද ඔබට සමරන්නට පුළුවන්. ඔබේ පරිශ්‍රයේ ඉඳගෙන එවැගේම ඔබේ පවුලේ අයත් සමග ජාතීන් සමග කෙසේ වෙතත් සිංහල සහ Hindu අලුත් අවුරුද්ද නිමිත්තෙන් විවිධ උත්සව එවැගේම අවුරුදු උත්සව සැණකෙළි මේ සියල්ල පසුගිය අවුරුදුවල සංවිධානය වුණා. මෙවර එවැනි සියලු අවස්ථා සංවිධානය කළ හැක්කේ පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය මත පමණයි. එම අනුමැතිය විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විවිධ නිර්ණායක